ලස්සන පොඩි එකක් යනවා මේ මේක මෙහෙම ගම්මු හරි දෙ කියන්නේ ඔයාලා මේ වගේ මේ මං කියන ඒවාම හිතන්න යන්න ඕනෙත් නෑ මෙහෙම දෙයක් වෙනවා කියලා නිකමට කල්පනා කරන්නකෝ මේ තව උදාහරණයක් හිරුනිකන් ඕනට මොකද්ද උනේ ඒකම මේ ඕක අහලා තියෙනවා කට්ටිය මේ මැක්ස් මැක්ස් අහලා තියෙනවා මැක්ස් මැක්ස් අපිත් ගිහසතිත් මැක්ස් ගිහසතිත් හිටියා මැක්ස් මේ ඔයා එයා අහලා තියෙනවා මේ හිරුනිකාවයි අපේ මේ පියුමිවයි දෙන්න දාලා පියුමිවෝස් හිරුනිකාවෝස් පියුමි කියලා දාලා දෙන්නේ නැහැ කියලා thumbnail එකේ දැන් තේරෙයි මේ පියුමිගේ හිරුනිකාගේ ගේමක් යන්නේ මේ දවස් ටිකේ බලන්න ගිලන් කතා හරි දැව කතන්දර යන්නේ මෙහෙම එකක් මම ලියාගත්තා 2015 දී දෙමටගොඩ පැත්තේ හරිද කඩේක වැඩ කරන කොල්ලෙක්ව ඇදගෙන ගිහිල්ලා කිඩ්නැප් කරලා තර්ජනය කරා කියලා කේස් එකක් ගියා. මර්දාන පැත්තේ කඩයක්. ඔව් දෙමළගොඩ. දෙමළගොඩ දෙමළගොඩ පැත්තේ කඩයක්. රෙදි කඩයක්. රෙදි කඩේ කියන. විෂුවල්ස් දිනනවා. ඔව් ඔයාලා බලන්නකො. එතකොට දැන් ඊට පස්සේ ඒකේ කරුණු 18ක් යටතේ කොළඹ මහාධිකරණයෙන් මේ හිරුනිකාව වැරදි කරු කරලා තියෙනවා. කරුණු 18කට චෝදනා එල්ල කළා. ඒ 18ට මෙයා වැරදි කියලා අවුරුදු 3ක බරපතල වැඩ සහිතව සිරදඬුවමක් දැන් හිරුනිකාට හම්බෙලා තියෙනවා. ඔව් අවුරුදු 3ක එක හම්බෙලා තියෙන අත්හිටු සිරදඬුවමක්. ඔව් ඒක අවුරුදු මෙන්න මෙච්චර බර ගානකට ඒක හම්බෙලා තියෙනවා. අන්තිමම රිසල්ට් එක තමයි අවුරුදු 3 කිරුනිකා හිරේ ඉන්න ඕනේ. ඒක ගම්මුකෝ අපි. හරි. එතකොට දෙමි කොයි කාලෙ ගත්ද? මම නිකන් දේවල් ටිකක් කියන්න. මේ ඇවිල්ලා 2015 සිද්ධිය. තව කාලයකට තරක් කරන්න පුළුවන්. ඔව් 2015 තමයි. දැන් මේ 2024. දැන් අවුරුදු කීයද? 9යි. මේක කොයි කාලෙද මේ ආවේ? මේ ළඟදිම මොකක් හරි එනවා මං හිතන්නේ. මොකද්ද 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 ළඟදිම එනවා මොකක් හරි එනවනේ ළඟදිම එනවා මේ 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 මහමැතිවරණයක් හරි ජනාධිපතිවරණයක් හරි එක ඒ එනවලු එනවලු ජනාධිපතිතුමා කිව්ව එනවලු ඒත් දන්නේ නැහැ මැකොත් කියනවා එනවලු ඒත් දන්නේ නැහැ අපිත් කියනවා හච්චින් එනවලු ඕ මේ ඇයි හච්චින් ආඩිය උඹට බයිනවා කට්ටි ඔව් ඒක තමයි දැන් අද මහමැතිවරණයක් අද නෙමෙයි මහමැතිවරණයක් එන කාලෙක ඔන්න එකක් පත් වුණා හිරුණිකා ඉන්නේ මොන පක්ෂද හිරුණිකා ඉන්නේ මොකද මොන පක්ෂද? හිරුනිකා කලින් පක්ෂ කොට කීටියන්නේ. දැන් ඉන්නේ දැන් ඉන්නේ. දැන් ඉන්නේ සජබේනේ. සජබේ. ද UMP මේ පාර පොඩ හයිප් එකේ ඉන්නවා. මොකද මොකද මොකද? සජබේ සජබේ. හා සජබේ. සජබේ මේ දවස්වල පොඩ හයිප් එකේ ඉන්නවනේ. හ්ම් හරිද? තව හයිප් එකේ ඉන්නවා JP. හ්ම්. හරිද? ඇත්ත කතන්දර ඔය හයිප් එකේ යන කතන්දර සාමාන්‍ය විදිහට තේරෙනවනේ. හරිද? තව හැබැයි UMP එකත් ඉන්නවා හයිප් එකේ. UMP එකේ ඉන්නවනේ මේ සුභාරංචි. ඔව් සුභාරංචියක්. ඒ කැම්පේන් එකෙන් හයිප් එකේ ඉන්නවා. පොහොට්ටුව උඩින්ම පිපිලා තියෙනවා. දැන් මේක නෙගටිව් මාකටිං වගේ එකක් වෙන්නත් පුළුවන්. මම දන්නේ නැහැ මම මේ කියන හෙන බොරු වෙන්නත් පුළුවන්. හරිද? සජබෙන් යන කැම්පේන් එකක් වෙන්නත් පුළුවන්. මේක හයිප් කරන හිරුනිකායේ කතන්දරය ගත්තාම අවුරුදු 9කට පස්සේ මේක මෙයා වෙලා එළියට ඇවිල්ලා එකලඟ බඩපටපට ගාලා පත්තු වෙනවා. හිරුනිකා තීරණය කරලා තියෙනවා සාමාන්‍ය රැඳවියෙක්ව ඉන්න. මම දැක්ක මේ මම මේක YouTube එකේ දැක්ක අර හිරුනිකා පව් කියලා වෙන YouTube channels වලින් අර බොක්ක්ක් දෙනවා. එහෙම channels දෙක තුනක් දැක්කා. හිරුනිකාගේ channel වලින් පට්ට බොක්ක්ක් දෙනවා. මේ හිරුනිකාගේ news එක දාලා, news එකේ voice එක දාලා හිරුනිකා මහ ජනතාව එක්ක යනවා, අච්චිලාගේ අත් අල්ලනවා, අම්මලාට kiss දෙනවා, අම්මලාව බදා ගන්නවා, මම ඔයාලා එක්ක ඉන්නවා. ඒ වගේ නිකම් හෙන්න visualization ගොඩක් යනවා. පට්ටම campaign එක delete roti කෑ වගේ තමයි. දැන් අපිට බයින්න පුළුවන් සමහරට කමක් නැහැ බැලන්නට. ඒක පොඩි බයින් බයින් අපෝ. හරිද මෙහෙම. අපි ආසයි. ඒක සාමාන්‍ය කියන්නේ මේ දැන් හිරියට යනවා කියන්නේ මිනිස්සෙට කරදරයක්නේ. ඒකත් කැම්පේන් එකක් කියලා තොපි මොනවද මේ කියන බලු කතන්දර කියලා බයින්න පුළුවන්. හරිද? අවුලක් නැහැ. ඒ වෙනවා. ඒ මිනිස්සයාගේ ළමයි ළමයි දෙන්නා ගෙදර තනි වෙලා. ළමයි 3 දෙනෙක් ඉන්නවා. 3 දෙනෙක් සමහරවිට 3 දෙනෙක් ඉන්නවා තනි වෙලා මේ අම්මා අතට මේ මහත්තයා ඉන්නවා. එතකොට ඒක කැම්පේන් එකක් නම් හරිද? එයා කරන නෙගටිව් මාකටිං කැම්පේන් එකක් නම් එයා මාර කට්ටක් කරනවා ඒකට. අංක 2. මේක එයාට කෙලවන්න. එහෙම නැත්නම් සජබේට කෙලවන්න. සජබේ ඉන්නේ උන් වැරදිකාරයෝ කියලා පෙන්වන්න. කරන කැම්පේන් එකක් නම් එහෙම වෙන්න පුළුවන්. ඔය දෙක තුනෙන්ම වෙන්නේ මම දන්නේ නැහැ මිනිස්සුන්ගේ මනස කොයි විදිහට හැදේවි කියලා. හිරුනිකා හින්ද සජබේට වැරද්දක් අටවන්නත් පුළුවන් මිනිස්සු සාමාන්‍ය ජනතාව. එහෙම නැත්නම් සජබේට මේ ෂොට් එක හම් වෙනවා කියලා එහෙම සජබේ හයිප් වෙන්නත් පුළුවන්. කොමාරි මට තේරෙන්නේ ඡන්දෙ ලඟ වෙනවා. මම දන්නේ මෙච්චරයි. ඡන්දෙ ලඟ වෙනවා. එක එක ලොකු මාතෘකා දේශපාලන චරිත ආර්ට් වල හිටපු ඒ කියන්නේ මොඩලින් අර මේ කරපු ඒ චරිත වලට අවධානය යනවා. හීනියට පෙට්‍රල් පොඩ්ඩක් රුපියල් 11කින් විතර අඩු වෙනවා. මිනිසුන්ගේ දුක පොඩ්ඩක් මාකට් කරලා හාල් කිලෝ එකක් දෙනවා දෙකක් දෙනවා හාල් කිලෝ ටිකක් දෙනවා පෙට්‍රල් පොඩ්ඩක් අඩු කරනවා භූමි තෙල් අඩු කරනවද
භූමිතල් අඩු කරන්න ඇයි දන්නද? ඒ මිනිස්සු කොහොමත් අර භූමිතල් පාවිච්චි කරන ගොඩා බහුතර ජනතාව අර දරලිපයෝගෙන මිනිස්සුනේ. ඕ ඒ කියන්නේ දරලිපයෝ ලාම්පු තෙල් පත්තු ලාම්පු පත්තු කරන මිනිස්සු. අර මේ උයනේ කට්ටිය ඒගොල්ලෝනේ. ඒගොල්ලෝ කොහොමත් ඡන්ද දෙන එක දෙන්නේ පාරම්පරිකව වගේ එකක් මන් දන්න විදිහට තේරෙනා වගේ එකක් තියෙනවා. මං කියන්නේ මේ මිනිස්සු මොලේ කල්පනා කරන්නේ පට්ට මොඩු එහෙම විකාරයක් නෙමෙයි මං කියන්නේ. ඒගොල්ලෝ ඇනලයිස් කරලා තියෙනවා මොනවා හරි කතන්දර ටික. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ඉතින් අනේ උඹ දන්න මකුලක් නැහැ. ඒක මේ හේ භූමිදල් අඩු වෙන විදිහට තමයි මේ රේට්ස් වලින් අඩු වෙන්නේ. එහෙමෙන්නත් පුළුවන්. මම කියන්නේ දේවල් ටිකක් දැන් පොඩ පොඩ අඩු වෙගෙන යනවා නේද රටේ. ඕක මම අපි කිව්ව මතකද මීට මාස ගානකට කලින් කිව්ව මතකද මේ දැන් ඔය බදු වැඩි කරලා අරවා මේවා කරලා ඔහොම තියාගෙන අල්ලගෙන ඉඳලා කොහොමද කතා කරන්නේ වැඩි ඉඳ මම කතා කරන්නේ දෙන්නේ කතා කරන්නේ අල්ලගෙන ඉඳලා තියාගෙන ඉඳලා එක පාර අඩු කරයි අපි මිනිස්සුන් මතක හිටින්නේ සතියයි දෙකයි ඒ සතිය දෙක ඇතුළේ හොද්දටම අඩු කරලා ගේම දෙයි ඊට පස්සේ රනිල් මහත්තයා තමයි දෙයියා ජනාධිපති තමයි දෙයියා හරය තමයි දෙයියා කියලා ඔක්කොරම ඡන්ද දෙයි වගේ කතාවක් තිබ්බා රනිල්ට